වි සික විසිත්තු න් ද ම මංජ ජනා යික විදයික අධ්‍යක්ෂ ප්‍රජතන්ත්‍රීිය ප්‍රතිසංස්කරන සහ මැතිවරන අධ්‍යයන ආයතනය අප බලාපොරොත් වූ ආකාරටම මැතිවරන සිතියම හකුලාලීම සඳහා ඉතාමත්ම ප්‍රසස්ත උත්සාහයන් කිහිපයක්ම මෑත වසර කිහිපය තුළ ගනිමින් සිටිය. අදදිනය තුළ වර්තාාවන ප්‍රවෘතිීන් සමග එය මැනවින් සනාතීතිබෙනවා ශෘලංකාවේ කැිනටුවව මේමන විට තීරුණණයක් ගෙන තිබෙනවා ශ්‍රෘලංකාවී මැතිවරණ ප්‍රතිසංස් කරන උදෙසා. මැතිවරන කොට්ටාස මට්ටමින් චන්දදායකයන්ට මන්ත්‍රවරුන් එකසිය හැට දෙෙක්, තෝරා ගැනීම සඳහා අවස්ථාව ලබාදීමට දෙසිය විසිපාක් වන පාර්ලමේන්තුවේ ඉතිරී හැට පස් දෙනා සමානුපාතික නියෝජන ක්‍රමයට තෝරාගැනීමට එක අනනි දෙසය විසිපස්දිනා තෝරාගැනීම මිශ්‍ර ක්‍රමයක් වෙත පරිවර්තනය කිරීමට දැනට තිබෙන සමානුපාතික ක්‍රමයයිෙන්. මේ පිබඳව මතිවරන නිේක්ෂකයන් ලෙස විල් සමාජ ක්‍රයාකාීින් ෙස අප අදහස් දක්විය යුතුයි යට හේතුව අප පැහැදලිව දකිනවා මෑත කාලයේ මැතිවරණ ප්‍රතිසස් කරන මාවෙන්. මැතිවරණ කල් දැමීම සඳහා කවරතරම්නම් උත්සාහයන් ගත්තාද කියා. පහුගේ පලාාත්පාලන චන්ද විමසවීම. කල්දැමීම සඳහා ඉතා දැඩී උපක්‍රම තිස් දෙකක් පමණගන්න ලැබුව. ඊට මුදල මාත්‍යන්ංශවය ලේකම්වර්යා මුද්‍රණාලය මුද්‍රනාාලයාදදිී පතිනිය. ඇතිල්ලු සියලු දෙනාම උපයෝගී කරගත්තා, ඉතිං දැන් දැනටමත් අලුත් වටයකින් එය ක්‍රියාවට නගමින් තිබෙනවා. එමනිසා විශේෂෙන් මේ මැතිවරණ ප්‍රතිසාංස්කරන යෝජනාව පිළිබඳ අප යම්මාකාරයකට විමතියට පත්වෙනවා. යට හේතුව තමයි මැතිවරණයක් පැවැත්වීමට මැතිවරණයක් මුව විටේ තබාගෙන තමයි, අපගේ පාලකයාන්ට සිහිවෙන්නේ අපගේ මැතිවරණ ක්‍රියාවලිය ප්‍රතිසාංස්කරණයට ලක් කල වියුතුයි කියා. ඒම නි තිවර රක්ෂකයන්ල්ලිස අපි ඉතාම කාරුණිකව බොහම ෞරවයෙන් වර්තමාන ජනාතිපතිවරයාගෙන් සහග්‍රාම අතිවරයාගෙන් ඉල්ලා සිටිනවා කරුණාකර මේ නියමිතාකාරයට දෙදස් විසි හතරේ ජනාතිපතිවරණය දෙදස් විසි පයේ පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන්න මේ වන විටත් අතුරදහන් කොට ඇති පලාාසභා චන්ද විමසීම පවත්වන්න. ඊටාමතරව දිනෙන් දින කල් තබා ඇති පලාාත්පාලන චන්ද විමසීම පවත් වන්න. එමනි පි දකිනවා දි නේද විශෂ කැබැනටුවේ තීරනේ පිබඳව අපප විමතයට පත්වෙනවා එයට හේතුව තමයි විදාායක ජනාධිපතිවරයා. තමන්ගේ බලය අභ්‍යාන්සිකිරීම සඳහා අතකොළුවක් සේ යොදාගෙන කටයුතු කරමින් සිටින්නේ කැබනෙට්ටුව ේ දිනවල. එයට හේතුව පෙබරවාරරි පස් වවැනිදින වන් තරයක් ගත්ත පාර්ලමන්තු ැතිවරණය සහ ජනාධිපතිවරණය යන දෙකටම විද වශ තිවරන කොමිෂන් සභ ය කාරයක ිලියන විසිේ එක. ඇස්තමේන්තු ගතකොට තිබියදී එය බිලියන දදාහයකින් කළ යුතුයි කියා. ඉතත් අමතරෝ පලාත්පාලන චන්ද විමසීම පැවැත්විය යුත්තේ ජනාධිපතිවරණ කොමිෂන් සභාවේ නිර්දේශ මතයි කියයා. ඒ ඇන්නේ වක්රාකාරයෙන් ඔවුන් මේ මැතිවරණය කල් දමා තිබෙනවා. අපේ විශවාන්සේ කැිෙනට ටටයි වනි තීරණයක් ගන්න බැහැ. ැබිණෙට්ටුවමේ කරන ක්‍රියාව අනීතිකයි සාතිශය නීති විලෝධී ක්‍රියාවක්. මේ පිළිබඳවතීරණ ගත යුත්තේ පක්ෂනායකයන් ප්‍රමුක. මන්ත්‍රීවරුන්ගේ ැදුම්ලත් විවස්ථාදායික හවත් පාර්ලිමේන්තුව. විශේෂෙන්ම අදිනේදියපයාමක් පැවසය යුතුයි. ඒතමයි නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වාදීමට උත්සාධාරන්නේ ඇයි. එයට හේතුව ජාි පතිවරණ නිතින් ව්‍යස්ථාන කූලව ජනාතිිපතිවරයායට පැවැැත්වීම සිදුවෙනවා. එමනිසා ජනාධීපතිවරණය පැවත්වීමේ අනැතුරුවව යම්හයකින්. ජනාධපතිවරණය ජයගත්ත හොත්. ඔහුට ආවශශයි. පාලමේන්තු මතිවරණය කල්දනීමට ඒත හේතුව ඔහු දන්නවා ඔහුට යාන්තමින් හෝ ජයගැනීමට හැකියාවක් තිබේ යැයි. ඔහු විශ්වාස කරන්නේ ජනාති පතිවරණය පමණයි අනිෙකුත් සියලු මැතිවරණ මේ අවස්ථාව වන විට ඉතාමත්ම නර්රක අඩිය කනැත්නං ඔහුට ලැබෙන වාර්තා මත බොහොදුරට අවන්සි සහගත තත්ත්ව ඒයි තිබෙන්නේ එමිසා මඇතිවර නිීක්ෂකයල්ල සපී පවසය යුත්තේ ්‍රජාත්‍රවාදය කියලක කියන්නේ බලේසිද්න පාලකයන්ට ජයග්‍රහණය කිරීම සඳහා ෆෝමියුලෙක් ෆෝමිියුලායි එකක් හදන සූත්‍රයක් හදන ක්‍රමයක් නෙවෙයි. මැතිවරනයේදී විශේෂම ප්‍රජතන්ත්‍රවාදේ ජය සහ පරාජය අප භාරගත යුතුයි. නමු තවාශනාවට වර්තමාන ජනාධීපතිවරයා චන්දය කරෙහි නොවෙයි යම්මාආකාරයකට විශ්වාසය තබා ඇත්තේ ඊට මෙපිටින් ඇති කෙටි පාරවල් මගින් යම් යම් සූත්‍ර මගින් ඉක්දහසන සයා සූදෙකේහු මෛලනුවන් සිද්ධ කරන ලද ජනම්මත විචාරණය සේම යම්යම්. උපක්‍රම හඳන්වා දෙන්නට. එමෙන්ම යෝජිත අනුකමටු මගින් අමමාත්‍ය අනුකමටු අපපත් කොට තිබෙනවා මිස්ශ්‍ර මැතිවරණ ක්‍රමයක් ස්ථාපිත කිරීමට එමගින් සිදුවිය හැකයි කුමක්ද. පාල මේ ක්ද හැ ලංකා ැතිවරණ ක්‍රමේ වෙනස් කල යුතුයි කියයා සමහරුට අප පාර්ලමේතු න්ත්‍ර ර එකක ගේ හැකි. හේතුව තුනෙන් දෙක යම් බලයක් මේ සඳහහා දිනාගැනීමට හේතුව යට හේතුවේ තවයි එක දික් හෝ පාර්ලිමෙන්තුව රැඳී සිටීමට බහෝ මන්ත්‍රීවරුන් කැමත නිසා. අසු දෙකේ සිදදු ූයේත් මේමයි. එවනි අවස්ථාවකදී සිදුවිය හැකේ කුමක්ද. නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දෙන්නේ නම්. සීමමා නිර්ණය ක්‍රියාවලයක් අවශщаයි. ට ක් ර ගන්න න් ර් ්‍ර ලයක් වසරකට ධික කාලයක් ගත වන දැවන් ්‍ර ල යක් ති නිසා පක් ්‍ර ශ ී පල තු ති ර ල්ල රන්නට. ඉති මේ දෙක පළිබඳව තාර තු මැතිවර හ ජධපතිර ප පලන හ පලා බහ පිව ගේ වගක් නැහැ. ඉ මනිසා . විසඳදා ගැනීම සඳහා පත් කරනා මාත්්‍යයු කමිටවේ නායි කත්වයදීතිබෙන්නේ වර්තමාන අග්‍රාමාතය තුමාට. අපි දන්නවා වර්තමාන අග්‍රාමාතය තුමා පයගසන සෑම තැනකම ඔහු අත්ත ගැසූ සෑම තැනකම, ඉතිහාසේ සිට සිදවීතිබෙන්නේ මැතිවරන කල්දැමීම මිසාක් වෙන අන් කිසිවක් නොවේ. දෙදාස්තුනේ ඔහු පත් කලා ාර්ලිමෙන්න්තු තේරීම් කාර්ක සභවය සභහපතිවර යාලිස, A යෝජනා ඉදිරිපත්තුනා A යෝජ බලාත්මකවුණේ නෑ. දස් විසේ පාල ම ේර කාක සහය සහ දරේ නැවතත් දේශගුණන වර්ද හමත් බදන්න ඒ වාර්තා ඒ නිර්දේශ ක්‍රියාවට නැගවන කවරුවක් න ගත්තනේ දැන් නාල විති කොමෂන් ාවක් පත් කරල තිබෙනවා. ඊටන තුරුව ඔහු පලලාත් ාලන සන්ද විම ීම කල් දැමීම සහ මහින්දේ ප ේ හ ම ත් මතුුවක්. కమిట అక్ ాపిత కా కమిట ిి మంత అడు ర అడు పో ోట్ట త ా. త ా్ త పాల ర కල් ීමට, మන්ගේ ి ్రామయ తమන්ගේ ේශపాలన ජීවිත అవసන් කිරීමට పిర හక నా ార్ තු තිవరణ కల මා. ගේ අති ා මත්‍රර ක්කම සිිහත්මට තවදුරටත් යම්ම අවස්ථාවක් ලබාදීම සඳහා මේ මිත්‍ර සංග්‍රහයක් කිරීමට තමයි මේ වගකිව යුතු රටක අග්‍රාමාත්‍යවරයෙක්ේ උත්සහ ගන්නේ. ඉතින් මේ තමයි උත්සාහය අපි හිතනවා වර්තමානය ශ්‍රී ලංකාවේ සියලු පුරවැසියන්. එකට එකතුව යුතුයි මෙවැනි උත්සාහයන් පරාජකරීම සඳ ශ්‍රලංකාවට මැතිවරණ ප්‍රසාංස් කරන අශ්‍යයි හෙතේ මතිවරණ ප්‍රසංස් කරනවශ්‍ය වන්නේ යම්යම් මැතිවරණ පැවැත්වීම ආසන් අවස්ථාවේදී නොවෙයි. යම් අවස්ථාවකදී යම් කාල සීමවක් තබාගෙන ව අඩුමතරමින් වසර දෙකවත් පුළුල් ජනමතයක් ලබා ගැනීමට හැකි කාලසීමාවක් කොස්සේ තමයි මේ මැතිවරණය පැවැත්විය යුත්තේ. අමතැක් කරන්නපා පලා සබා අතුෘුදහන් කොට වසර හයයි පලාාත්පාලන චන්ද වීමමසීම අතුරුදහන් කිරීමට නියමිතයි වසර දෙකයි පාලිමෙන්තුු මැතිවරණය පැවැත්වීමත වසරයි එයට. කල්දමීමට පින්ඹරු පත්සකසනව අවාසනාවට දැන් විවස්ථාපිතව ජනාධිපතිවරණය පැවැත්විය යුතු නිසා. ඊට අදාලව යම් ය මුත් සහය දැ ගනිමින් සිටිනව විදේශේවන යුක්ති කාරයංන්ශය අරමදල් දග න ලනවා ජනාධිපතිවර ප්‍රර්ධනය කරීම සඳහා උරමය නමින් ඉද ත ්‍ය ශව ප්‍රමු ව ලක්ෂ විසක් ඉලක්කර ගනිමින් ඉඩම් බෙදාදමින් සිටිනවා ඊටත්තමතරව පලාත් ලේකම්වරුන්. අනීතිකව යම්මා කාරයකට පලාත් ලෙකම්වරුන් අදකීම් සහිත ලේකම්වරුන්. එම පලාත්වලින් ඉවත් කොට සංචිතගත්ොට කරමින් කනිෂ්ඨ නිලධරීෙන් පළා සභාවිත ගැමින් තිබෙනවා එහි මූලික අදහස වන්නේත් තමන්ට රිසියාකාරයට පළත් සභාවය අරමුදල් වක්්‍රාකාරය යෙන් ජනාධි පතිවරණය සඳහාවයයිකිරීමට තින් මේ සඳහා මේ තමයි උත්සාහය මහිතනි ප්‍රජාතන්ත්‍රවාදය නමේෙන් සියලුදනා මේ පිළිබඳව අවබෝධත්මක වියයුතුයි.